කල්යාණ මිත්‍ර පින්වත්නි, අපේ මේ කල්යාණ මිත්‍ර සංසදයන් තුල සිටින එක් මහත්මයෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා. පහුගිය දවස්වල සමාජ සාකච්ඡාවට බඳුන් වෙච්ච අවුකන බුදු පිළිම වහන්සේට චීවර පැළැන්දීම කියන කාරණය හොඳ දෙයක්ද නරක දෙයක්ද යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද ඒක පිළිබඳ විවිධ පිරිස් සමාජ මාධ්‍ය තුල විවිධ අදහස් උදහස් පළ කරලා තියෙනවා. ඒවා පිළිබඳ ධර්මානුකූලව කියව ගැනීමක් කරගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකොට තිබුණා. ඉතින් ඒ නිසා අද දවසේ දේශනය එම පැනයට පිළිතුරක් ලබා දීමක් වශයෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ උදෙසා යමක් පූජා කරනවා කියන එකේ අදහස් කීපයක් තියෙනවා. එකක් තමයි අපි මේ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් යන ගමන. අපි දන්නවා ධර්ම දේශනාවට අනුව සත්ව ලෝකතල 31ක් තියෙනවා. ඒ සත්ව ලෝකතල 31 අතරින් සතර අපාය කියන ස්ථාන හතරේ උත්පත්තිය නොලබා සැප ඇති මනුෂ්‍ය ලෝකවල දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන්න දුක් නොවිඳීම පිණිස අපි දානය කියන එක සංසාරේ ප්‍රගුණ කරනවා. යමෙක් යමක් දන් දීලා තිබුණොත් ඒ දන් දීම කරන කොටගෙන ඒ පුද්ගලයාට සැප ප්‍රතිවිපාක ලැබෙන බව ධම්මපදයේ පළවෙනි ගාථා දෙක තුලින් විස්තර කරනවා. එතකොට එක පැත්තකින් යමක් අපි යම් කෙනෙකුට දන් දෙනවා කියන එකේ අදහස ලෞකික මේ නැත්නම් සාංසාරික සැපවත් භාවය ඉලක්ක කරගෙන. දෙවෙනි කාරණේ තමයි අත්හැරීම නැත්නම් කුසල සිතුවිලි පෝෂණය කිරීම පදනම් කරගෙන. මොකද තෘෂ්ණාව දුරු කිරීම මත තමයි අපිට නිර්වාණ අවබෝධය කියන එක ගොඩ නැගින්නේ. නිවන් දකින්න කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ තෘෂ්ණාව සහ මුලින් දුරු කළොත්, ආශාව සහ මුලින් දුරු කළොත්. ඒ නිසා දානය කියන එක අපි නිර්වාණය ඉලක්ක කරගෙන නිවන් මගට ප්‍රවේශ වෙන ප්‍රවේශයක් හැටියට අත්හැරීම කියන සංකල්පය තුළ අපි දානය පුරුදු කරනවා. එතකොට ප්‍රධාන වශයෙන් ලෞකික සුභසිද්ධිය උදෙසා සහ සාංසාරික සැපවත් භාවය උදෙසාත් එක පැත්තකින්, අනෙක් පැත්තෙන් නිවන් මගට ප්‍රවේශ වෙන්න අවශ්‍ය කරන තෘෂ්ණාව දුරු කිරීම පිණිස දන් දීමත් අපි ජීවිත තුළ සිද්ධ කර ගන්නවා. එතකොට මේ පැනයට අවුකන බුදුරජාණන් වහන්සේට සිවුරු පැළැන්දවීම පිළිබඳ පැනයට අපි පිළිතුරක් සොයා ගැනීමේදී අවශ්‍යම ධර්ම කරුණු කාරණා කීපයක් පිළිබඳ අවබෝධයෙන් සාකච්ඡා කරගනිමින් අපිට ඒ පැනයට පිළිතුරක් සපයා ගත යුතු වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් පූජාවන් දෙකක් පිළිබඳ ධර්ම සාහිත්‍ය තුළ දේශනා කරලා තිබෙනවා. එකක් තමයි ආමිෂ පූජාව, අනිත් එක තමයි ප්‍රතිපත්ති පූජාව. ආමිෂ පූජාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා දැනට අපි මල් පහන්, සුවඳු දුම්, දැහැත්, බෙහෙත්, ගිලම්පස, සිවුරු, අටපිරිකර ආදී දේවල් පූජා කිරීම ආමිස පූජාව හැටියට සඳහන් වෙනවා. බෝධි පූජා, බුද්ධ පූජා, ගිලම්පස පූජා, එවැනි දේ ආමිස පූජා හැටියට ධර්ම සාහිත්‍ය තුළ විග්‍රහ වෙනවා. ප්‍රතිපත්ති පූජා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කොට තිබෙනවා නම් ඒ දේශිත ධර්මය තම තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගෙන ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් කටයුතු කරන ස්වභාවයට තමයි ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ. එතකොට මේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සංසන්දනය කරනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාව තමයි අගය කළේ. තමන්ගේ තියෙන වැරදි අඩුපාඩු දුර්වලතා තේරුම් අරගෙන, තමන්ගේ සිල් ගුණ දහම් ආරක්ෂා කරගෙන, තමන් ධර්මයේ ශ්‍රවණය කරලා, තමන්ට ධර්ම ඥානය අවබෝධ කරගෙන, ඒ ධර්ම ඥානයට අදාළව තමන්ගේ ජීවිතේ වැරදි දේ නිවැරදි කරගන්නත්, අඩුපාඩු සහිත දේ අඩුපාඩු රහිත දේ බවට පරිවර්තනය කර ගැනීමත් තමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. එතකොට නිවන් දකින්න පුද්ගලයෙකුට මේ ප්‍රතිපත්ති පූජාව කියලා කියන එක අත්‍යවශ්‍යයි. නිවන් දකින්න මග කෙනෙකුට යන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රතිපත්ති පූජාවෙන්ම තමයි. ඒ කියන්නේ ප්‍රතිපත්ති පූජා, දැන් නිවන කියලා කියන්නේ අපි භෞතිකව ගමන් කරන තත්ත්වයක් නෙමෙයිනේ, මානසිකව අත්පත් කරගන්න තත්ත්වයක්නේ.
එතකොට මානසිකව අපි මනස තුලින් නම් අපි නැත්තම් මානසිකව නම් නිවන් දකින්නේ, භෞතිකව අපි වෙනත් ලෝකයකට යනවා වගේ නිවන කියන ලෝකයකට අපි යන්නේ නැත්තම් අපි මනස තුල පුරුදු කරන ප්‍රතිපatti මත තමයි මේ නිවනට අපි ලං වෙනවද දුරස් වෙනවද කියන එක තීරණය වෙන්නේ. එනිසා ප්‍රතිපatti පූජාව තමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. හැබැයි ආමිස පූජාව බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. බුදුහාමුදුරුවෝ නිතරම දේශනා කළේ ආමිස පූජා පවත්වනවට වඩා මේ ධර්මයේ ජීවමාන පවතින කාලයේ ප්‍රතිපatti සම්පූර්ණ කරලා බණ දහම් ශ්‍රවණය කරලා සිල් ගුණ දහම් ආරක්ෂා කරගෙන මේ සංසාර ගමනින් එතර වීම තමයි ප්‍රධාන ඉලක්කය බවට පත් වෙන්න ඕනේ කියන කාරණේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හන්දදාමි වික්කවේ වෝ ආමන්තයාමි වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ පිරිනිවන් මංචකේ වැඩ ඉන්නකොටත් බුදුහාමුදුරු දේශනා කළේ හන්දදාමි වික්කවේ වෝ ආමන්ත්‍යාමි, මහණනි මං ඔබට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කළ අවසාන බුද්ධ වචනේ විදිහටත් උන්වහන්සේ මොකද්ද දේශනා කළේ? වය ධම්මා සංඛාරා, මේ සංස්කාර ධර්මය සියලු දෙයක්ම අනිත්‍යයි, මේවා නැසෙන සුළුයි. ඒ නිසා භෞතික දේ පිටුපස යන්නේ නැතුව අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව ප්‍රතිපත්ති සම්පූර්ණ කරලා බණදහම් සම්පූර්ණ කරලා ගුණදහම් සම්පූර්ණ කරලා මේ සංසාර ගමනෙන් එතර වෙන්න උත්සාහවන්ත වෙන්න කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලිකම පදනම පසුබිම. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේත් ආමිස පූජාව කියලා කියන එක පැවතුණා. දැන් අපි මුලින් කතා කළේ ප්‍රතිපත්ති පූජාව ගැන, දැන් අපි මේ දැන් කතා කරන්නේ ආමිස පූජාව ගැන. ආමිස පූජාව බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ කොතනකදීවත්. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී, දැන් අපි දන්නවා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා වන්දනාමාන කරන චෛත්‍ය ත්‍රිවිධ චෛත්‍ය හැටියට අපි හඳුන්වනවා. ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය, උද්දේශික චෛත්‍ය කියන ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා උදෙසා වන්දනමාන කිරීම, පුද පූජා සත්කාර කිරීම බුදුරජාණන් වහන්සේට පුද පූජා කරන හා සමානයි. ඒකට හේතුව මොකද? දවසක් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මුණගැහිම පිණිස මේ සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණෙන බොහෝ දායක දායිකාවන්ට ඔබ වහන්සේ ධර්මචාරිකාවේ හැසිරෙමින් මේ ගම් නියම් ගම් පාසා සැරිසරමින් සිටින අවස්ථාවන්වල ඔබ වහන්සේව මුණ ගැහෙන්න ඒ අයට නොහැකි වෙනවා. එතකොට ඒ අය බොහෝ දුර ගම්මානවල ඉඳලා ජේතවනාරාමයට පැමිණිලා බොහෝම ශෝකයෙන් කනගාටුවෙන් පසුතැවීමෙන් අපට බුදුහාමුදුරුව මුණ ගැහෙන්න නොහැකි වුණානේ කියලා නැවත පිටත් වෙලා යනවා. එනිසා ඔබ වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කරන්න යම් දෙයක් අනුදැන වදාරන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ඉල්ලා සිටියා. ඒ වෙලාවේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පාරිභෝගික චෛත්‍ය බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට අනුදැන වදාලා තමන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගැනීමට සෙවණ රැකවරණය ආශිර්වාදයේ සලසලා දුන්න ඇසතු බෝධින් වහන්සේගේ අංකුරයක් අරගෙන ඇවිත් ජේතවනාරාමේ රෝපණය කරන්න කියලා. ඒ රෝපණය කරපු බෝධිය අදටත් හඳුන්වනවා ආනන්ද බෝධිය කියලා. ඉතින් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ නොදෙක මේ බෝධින් වහන්සේ උදෙසා බුදුන් වහන්සේට යමක් පූජා කිරීමට බලාපොරොත්තු වෙන ආවනම් බෝධින් වහන්සේ උදෙසා පූජා කළොත් එය පාරිභෝගික චෛත්‍ය උදෙසා පූජා කළ පූජාවක් බුදුහාමුදුරුවන්ට පූජා කිරීමෙන් ලැබෙන පින් කුසල්ම ලැබෙන බව සඳහන් වෙනවා. එතකොට ශාරීරික චෛත්‍ය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ඇති වෙච්ච දේවල්, බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් බුදුරජාණන් වහන්සේගේ කේශධාතු ලබාගත් දෙදෙනෙක් ලංකාවේ ඇවිල්ලා නැගෙනහිර ප්‍රදේශයේ හිරිගඩු සෑය කියන චෛත්‍ය ඉදි කරලා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් පුද පූජා සත්කාර සම්මාන කළා කියලා ඉතිහාස ග්‍රන්ථ තුල සඳහන් වෙනවා. එතකොට අදටත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ බුදුහාමුදුරුවන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදි කරන ලද චෛත්‍ය අපි ඒවට කියනවා ශාරීරික චෛත්‍ය කියලා. ඒ චෛත්‍යවලට වන්දනමාන කිරීම බුදුරජාණන් වහන්සේට වන්දනමාන කිරීම හා සමානයි. ඒ චෛත්‍යවලට යමක් පූජා කිරීම බුදුරජාණන් වහන්සේට පූජා කිරීම හා සමානමයි. එහෙනම් පාරිභෝගික චෛත්‍ය අපි හඳුනගත්තා, ශාරීරික චෛත්‍ය හඳුනගත්තා, උද්දේශික චෛත්‍ය.
උද්දේශික චෛත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ යැයි බුදුරජාණන් වහන්සේ උදෙසා පිදීම පිණිස සකස් කරගත්ත චෛත්‍ය. ඒකට ඒ උද්දේශික චෛත්‍ය ගණයට අයිති වෙන්නේ බුදු පිළිමය. බුදු පිළිමේ හිටි පිළිම, සැතපෙන පිළිම, සමාධි බුද්ධ ප්‍රතිමා ආදී බුදු පිළිම තමයි ඒ මේ උද්දේශික චෛත්‍ය ගණයට අයිති වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියට පැමිණිලා බුද්ධ ගෞරවය ඇති කරගෙන යමක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධාසනය මත තියලා පූජා කරනවා නම් ඒ පූජාව ජීවමානව වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේට පූජා කරපු පූජාවක් හා සමානයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ අපිට බුදුහාමුදුරුව වෙනුවට වන්දනාමාන කරන්න ඇති වුණ චෛත්‍ය තුන තමයි පාරිභෝගික චෛත්‍ය, ශාරීරික චෛත්‍ය, උද්දේශික චෛත්‍ය කියන චෛත්‍ය රාජයාණන් වහන්සේලා තුන්නම. එහෙනම් අපි දැන් මූලිකව අපට අවබෝධයක් තියෙනවා මේ කාරණේ පිළිබඳව. එහෙනම් අපි මූලිකව සාකච්ඡා කළා දානය කියලා කියන්නේ මොන පරමාර්ථයෙන්ද අපි යමක් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න කියන එක ගැන. දෙවැනියට අපි සාකච්ඡා කළා බුදුහාමුදුරුවන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම මතම බුදුන් වහන්සේ වෙනුවෙන් පුද පූජා සත්කාර සම්මාන සිදු කිරීම සඳහා ආමිෂ පූජා පැවැත්වීම සඳහා ශාරීරික, පාරිභෝගික, උද්දේශික කියලා චෛත්‍ය රාජාණන් වහන්සේලා තුන්නමක් බුදුරජාණන් වහන්සේ විසින්ම අනුදැන වදාරලා තියෙනවා. පින්වත්නි, ඒ වගේම මේ මහා පරිනිබ්බාන සූත්‍රය පිළිබඳ අධ්‍යයනය කරනකොට මේ මහා පරිනිබ්බාන සූත්‍රය තුළ ඉතාම වැදගත් ධර්ම කරුණු කීපයක් අපිට මේ ප්‍රශ්නයට අදාළව සපයා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව මොකද? අදට වුණත් යම් කිසි කෙනෙක් කල්පනා කරනවා ඔය චෛත්‍ය ඉදිරියේ ආහාර පූජා කරලා වැඩක් නැහැ, බුදු පිළිම ඉදිරියේ ආහාර පූජා කරලා වැඩක් නැහැ, බෝධින් වහන්සේලා ඉදිරියේ බෝධි පූජා පවත්වලා ආහාර පූජා කරලා වැඩක් නැහැ කියලා අදටත් කල්පනා කරන පිරිසක් ඉන්නවා. බුදුහාමුදුරුව පිළිනුවන් පෑවා, ගස්වලට ගල්වලට ඕවා පූජා කළා කියලා වන්දනාමාන කළා කියලා ලැබෙන පිනක් නැහැ, එහෙම දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ කියලා කියන පිරිස් ඉන්නවා. ඒකට අපිට පිළිතුරක් සපය ගන්න ඉතාම වැදගත්ම මූලාශ්‍රය තමයි දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය. මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ මුල් කොටස තුල බුදුරජාණන් වහන්සේ ප්‍රධාන අවවාද දෙකක් ආනන්දහාමුදුරුව මූලික කරගෙන ලබලා දෙනවා. සියාකෝපන ආනන්ද තුම්හාකං ඒවමස්ස අතීත සත්තුකම් පාවචනං නත්ති නො සත්තා නකෝ පනීතං ආනන්ද ඒවං දාතබ්බං. සියාකෝපන ආනන්ද තුම්හාකං ඒවමස්ස. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවනේ, තුම්හාකං ඒවමස්ස, නුඹ වහන්සේලාට මගේ පරිනිර්වාණයෙන් පස්සේ මෙන්න මෙහෙම හිතෙන්ට පුළුවන්. අතීත සත්තුකම් පාවචනං, අපගේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවා, දැන් උන්වහන්සේ ජීවමානව නෑ, දැන් බුදුරජාණන් වහන්සේ අතීතයට එක්වෙච්ච ශාස්ත්‍රූවරයෙක් කියලා හිතෙන්න පුළුවන්. නත්ති නෝ සත්තහ, අපේ භාග්‍යවතුන් වහන්සේ අද ජීවමානව නෑ, අපේ භාග්‍යවතුන් වහන්සේ අද ජීවමානව වන්දනාමාන කරගන්න අපි ඉදිරියේ අපේ සමාජයේ අපිත් එක්ක ජීවත් වෙන්නේ නෑ, මේ විදිහට හිතෙන්න පුළුවන්. නකෝපනීතං ආනන්ද ඒවං ධාතබ්බං, ආනන්ද හාමුදුරුවනේ මගේ පරිනිර්වාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් ජීවමානව නෑ, උන්වහන්සේ අතීතයට එක් වූ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ නමක්, උන්වහන්සේ වෙනුවෙන් යම් පුද පූජා සත්කාර සම්මාන කරගන්න අපිට දැන් ක්‍රමයක් නැහැ කියලා කාට හරි හිතෙනවා නම් නකෝපනීතං ආනන්ද ඒවං දාතබ්බං, එය එසේ ඒ විදිහට නම් නොදකිය යුතුයි ආනන්ද කියලා බුදුහාඳුරුව දේශනා කරනවා. දැන් එහෙනම් මේ මොකද්ද බුදුහාඳුරුව දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා උන්වහන්සේ අතීතයේ වැඩ සිටි ශාස්ත්‍රූවරයන් වහන්සේ නමක්ය, උන්වහන්සේ දැන් ජීවමානව නැතය, උන්වහන්සේට දැන් අපිට පුද පූජා සත්කාර සම්මාන කිරීමට හැකියාවක් නැතය, උන්වහන්සේගේ ධර්මය දැන් අතීතයට එක් වූ ධර්මයක් ලෙස නොදැකිය යුතුයි, මේ වසර 5000ක කාලයේ පුරාවටම ගෞතම ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියන අදහසම ඇති කරගන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුලින් මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ මූලික කොටස තුලින් දේශනා කළේ. එතකොට දෙවෙනි අවවාදයේ හැටියට ඉදිරිපත් කරනවා, යෝකෝච ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ. අන්න එතකොට ආනන්ද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා මේ සංඝ ශාසනය නැත්තම් මේ ශාසනය අතුරුදහන් වෙලා යන්නේ නැහැ, මගේ පිරිනිවන් පෑමෙන් පස්සේ මේ ධර්මයත් විනයත් මම
සසුනේ නායකත්වේ මේ ශාසනයේ නායකයෝ හැටියට පත් කරනවා. ඒ නිසා ධර්මයට එකඟව ධර්මයේ තුල දේශනා කරපු කරුණුවලට අදාළව ඉදිරියට කටයුතු කරගෙන යන්න බුදුහාමුදුරුව පිරිනිවන් පෑවා කියලා මේ ධර්මය විනාශ වෙන්නේ නැහැ, මේක හානියකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව පිරිනිවන් පෑවත් ධර්මය දේශනා කරලා තියෙනවා, විනය පනවලා තියෙනවා. ඒ ධර්මයට, ඒ විනයට අදාළව මේ වසර 5000ක කාලයේ පුරාවටම ධර්මයේ යම් තාක් කාලයක් පවතිනවා නම් ඒ ධර්මයට, ඒ විනයට අදාළව ජීවත් වෙන්න සහ කටයුතු කරන්න කියන එක තමයි මෙතනදී සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් දැන් අපට පැහැදිලි, බුදුරජාණන් වහන්සේ ජීවමානෝ නැති වුණත් ජීවමාන බුදුහාමුදුරුවන්ට යමක් පූජා කරන අදහසින්ම ත්‍රිවිධ චෛත්‍ය උදෙසා යමක් පූජා කරනවා නම් ඒකෙන් අපිට පින් කුසල් රැස් කරගන්න පුළුවන් බව. දැන් අපි බලමු. දැන් තව ප්‍රශ්නයක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්, ඔය කොච්චර කිව්වත් බුදුහාමුදුරුවන්ගේ බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිමයක් ඉදිරිපස බුද්ධ පූජා පූජා කිරීම ජීවමාන බුදුහාමුදුරුවන්ට පූජා කිරීමක්මද? චෛත්‍ය රාජානන් වහන්සේ යමකට නමක් යමක් පූජා කිරීම ජීවමාන මේ බුදුහාමුදුරුවන්ට පූජා කිරීමමද? බෝධින් වහන්සේට බෝධි පූජාවක් පැවැත්වීම ජීවමාන බුදුහාමුදුරුවන්ටම පූජා කිරීමක්ද කියලා කෙනෙකුට නැවත සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ සැකයට උත්තරයක් හොයාගෙන යනකොට අපිට හම්බෙනවා ත්‍රිපිටකයේ අපදාන පාළියේ විමානවත්තු කියන ධර්ම ග්‍රන්ථයේ පේත විමානවත්තු කියලා විමානවත්තුවක් තියෙනවා. මේ විමානවත්තු කියන ග්‍රන්ථයේ තියෙන්නේ මනුෂ්‍ය ලෝකයේ ඉන්නකොට පින්කම් කරලා ඒ පින්කම් ප්‍රතිවිපාක දීම පිණිස, පින්කම් වල සැප ප්‍රතිවිපාක දීම පිණිස දිව්‍ය ලෝකවල උත්පත්ති ලැබපු දෙවිවරු තමන්ට ඒ දිව්‍ය ලෝකයේ දෙවියන් විදිහට උත්පත්ති ලැබන්න හේතු වෙච්ච පින පිළිබඳව සඳහන් කරන සඳහන් අන්තර්ගත දේශනාවක් තමයි මේ විමානවත්තු කියන ධර්ම ග්‍රන්ථය. මේකේ තියෙනවා එක විමානවත්තුවක්. ඒකේ පීත කියන විමානවත්තුව තුළ මෙන්න මෙහෙම කාරණාවක් සඳහන් වෙනවා. තිට්ටන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමේ පලං චේතෝ පසාද හේතුම්හි සත්තා ගච්ඡanti සුග්ගතින්. මෙන්න මේ කාරණාවෙදි කියනවා තිට්ටන්තේ නිබ්බුතේ චාපි. තිට්ටන්තේ කියලා කියන්නේ ජීවමානව වැඩ ඉන්නා වූ බුදුරජාණන් වහන්සේටද, නිබ්බුතේ චාපි පිරිනිවන් පෑවා වූ බුදුරජාණන් වහන්සේටද, සමේ චිත්තේ සමසිතක් ඇති කරගන්නවා. මොකද්ද සමසිතක් ඇති කරගන්නවා කියලා කියන්නේ? බුදුහාමුදුරුව දැන් ජීවමානව වැඩ නොසිටියත් මේ මම පූජා කරන දේ, මේ ත්‍රිවිධ චෛත්‍යයන් උදෙසා පූජා කරනකොට ජීවමාන බුදුහාමුදුරුවන්ට මයි පූජා කරන්නේ කියන සමසිතුවිල්ලක්ම ඇති කරගන්නවා. මේ බුදු පිළිමයකට පූජා කරන්නේ, මේ ගල් ගොඩකට, ගඩොල් ගොඩකට පූජා කරන්නේ, මේ ගහකට පූජා කරන්න කියලා හිතන සිත සකස් කරගන්නේ නැහැ. සිත සකස් කරගන්නෙම මම මේ පූජාව සිද්ධ කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේටමයි කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව, බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවය ඇති කරගෙන යමක් පූජා කරනවා. එහෙනම් සමේ චිත්තේ කියලා කියන්නේ සමසිතක් ඇති කරගන්නවා. ජීවත් මේ පිරිනිවන් පාපු බුදුහාමුදුරුවෝ කියලා වෙනසකුත් නැහැ, ජීවමාන බුදුහාමුදුරුවෝ කියලා වෙනසකුත් නැහැ. මේ පූජාව පවත්වන්නේ ජීවමාන බුදුහාමුදුරුවන්ටමයි කියලා සිත සකස් කරගන්නවා. එහෙම සිත සකස් කරගෙන සමේ චිත්තේ සමේ පලං යමක් පූජා කරනවාද, එහෙම සිත සකස් කරගෙන යමක් පූජා කරපු කෙනාට බුදු ජීවමාන බුදුහාමුදුරුවන්ට යමක් පූජා කිරීමෙන් ලබන පින් කුසල්ම අර කියන ශාරීරික පාරිභෝගික උද්දේශික කියන චෛත්‍ය රාජානන් වහන්සේලා උදෙසා යමක් පූජා කිරීමෙන් ලැබෙනවා කියන කාරණේ මෙතනදී විග්‍රහ කරනවා. චේතෝ පසාද හේතුම්හි සත්තා ගච්ඡanti සුග්ගතින්. මෙන්න මේ විදියට බාහිරව කවුරු මොනව දැක්කත් පූජා කරන කෙනාගේ සිතුවිල්ල ප්‍රසාද සිතුවිල්ලක් නම්, තෙරුවන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇතිව පවතින සිතුවිල්ලක් නම්, ඒ චේතෝ පසාද ප්‍රසාද පැහැදිලි ප්‍රසන්න නිරවුල් සිතුවිල්ලක් නම්, එම චේතෝ පසාද හේතුම්හි එම නිරවුල් ප්‍රසන්න චේතනාව හේතු කොටගෙන, ශ්‍රද්ධාවන්ත චේතනාව හේතු කොටගෙන සත්තා ගච්ඡanti සුග්ගතින්, සත්වයා සුගතියට පත්වෙන බව මෙන්න මේ අපදාන පාළියේ පීත කියන විමානවත්තුවේ පීත කියන විමාන වර්ණනාව පිළිබඳ සඳහන් කරනකොට එතනදී වර්ණනා කරනවා. අන්න එහෙනම් දැන් අපි තව ටිකක් ධර්ම ඥානය පුළුල් කරගත්තා.
මොකටද අපි බුදුහාමුදුරුවන්ගේ චාරීරික පාරිභෝගික චෛත්‍ය කියන මේ ශාරීරික පාරිභෝගික උද්දේශික කියන චෛත්‍යරාජානන් වහන්සේලා උදෙසා යමක් පූජා කරන්නේ? එහෙම පූජා කරන එක ජීවමාන බුදුහාමුදුරුවන්ට පූජා කිරීම හා සමානයි කියන එක ධර්ම සාහිත්‍ය තුලින්ම අපි සාකච්ඡා කරගත්තා. අපි ඒකට කියනවා පින්වත්නි, ජීවමාන සංඥාවෙන් යමක් පූජා කිරීම කියලා. මේ ගෲප් එකේ ඉන්න ගොඩාක් දෙනෙක් මේ ජීවමාන සංඥාව පිළිබඳව මම කරපු දේශන ශ්‍රවණය කරපු පින්වතුන් ඉන්නේ. ඒ නිසා ඒ ඇත්තන්ට ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා. මෑතකදී එකතු වෙච්ච පින්වතුන්ට මේක හරහා අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට දැන් අපි මේ අවුකන බුදුරජාණන් වහන්සේට සිවුර පෙරවීම පිළිබඳව විග්‍රහ කරගන්න ප්‍රමාණාත්මක තරම් ධර්මාවබෝධයක් ලබාගෙන ඉන්නවා. දැන් මේ ධර්මාවබෝධය ඇතුළේ තමයි අපි මේ සිද්ධිය දකින්න ඕනේ. දැන් ඒක මෙහෙම. බුදුරජාණන් වහන්සේ කෙරේ උදෙසා ජීවමාන සංඥාවෙන් යමක් පූජා කරනවා නම් එතනදී අපි කල්පනා කරන්නේ මෙතන ජීවමාන බුදුහාමුදුරුව වැඩ ඉන්නවා. එතකොට ජීවමාන බුදුහාමුදුරුව වැඩ ඉන්න නිසා තමයි අපි තාමත් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යන්න අපට තාම පුළුවන්කම තියෙන්නේ බුදුහාමුදුර මේ ජීවමානව තෙරුවන් වැඩ ඉන්න නිසා. එතකොට ජීවමානව තෙරුවන් වැඩ ඉන්නේ නැති සමාජයක් නම් අපි කොහොමද බුදුන් සරණ යන්නේ? අපි කොහොමද ධම්ම සරණ යන්නේ? අපි කොහොමද සඟුන් සරණ යන්නේ? අපි තාම පන්සිල් ගන්නකොට තෙරුවන් සරණ යනවනේ, තිසරණේ සරණ යනවනේ. එහෙනම් තිසරණේ සරණ ගිහින් අපි පන්සිල් සමාදන් වෙලා සිල්වත් වෙනවා කියන්නේ එහි අදහසම හැම වෙලාවකදීම තේරුම් ගන්න ඕන තෙරුවන් ජීවමානව වැඩ ඉන්නවාමයි. එතකොට ජීවමානව වැඩ ඉන්න බුදුහාමුදුරුව ජීවමානව වැඩ ඉන්න තැනක අපි කටයුතු කරන්නේ කොහොමද? ඒක තමයි අපිට ඊළඟට තියෙන ප්‍රශ්නේ. අපි පන්සලේ විහාරයක් ඇතුළට යනකොට, අපි තමන්ගේ ගෙදර බුදු කුටිය ළඟට යනකොට බුදුහාමුදුරුව ජීවමානව ඒ ස්ථානයේ වැඩ ඉන්නවා කියන අදහස ඇති කරගත්තොත් අපි සිත සකස් කරගන්නේ කොහොමද? කය සකස් කරගන්නේ කොහොමද? ඇඳුම පැළඳුම සකස් කරගන්නේ කොහොමද? භාෂාව සකස් කරගන්නේ කොහොමද? ඒ බුදුහාමුදුරුව වැඩ ඉන්න බුදු කුටිය තුලදී හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට අලුත් අදහසක් ඇති කරගන්න වෙනවා. බුදුහාමුදුරුව ජීවමානව වැඩ ඉන්නවා කියලා කල්පනා කරගන්න තැන්වල අපිට වෙන තැනක ගිහිල්ලා හැසිරෙනවා වගේ හැසිරෙන්න පුළුවන්කමක් නැහැ. එතකොට ශ්‍රද්ධාව බිඳ වැටෙනවා. එහෙනම් ජීවමාන සංඥාවක් කෙනෙක් තුළ ඇති වෙන්න නම් බුදුහාමුදුරුව කෙරෙහි ඉතාම ශ්‍රද්ධාවක් පවතිනවා වගේම ගෞරවයකුත් පවතින්න ඕන. එහෙම ගෞරවයත් එක්ක තමයි අපිට මේ ජීවමාන සංඥාව උපදවා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ ත්‍රිපිටකය තුල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරලා ආනන්ද හාමුදුරුව තමයි අග්‍ර උපස්ථායකයාණන් වහන්සේ විදිහට කටයුතු කළේ. උන්වහන්සේ ශ්‍රී දේහය දල්වලා නැවත සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණිලා බුදුරජාණන් වහන්සේ නොමැති සැවැත්නුවර ජේතවනාරාමයේ සුගන්ධ කුටියට බුදුරජාණන් වහන්සේ ඉන්නකොට කරපු උපස්ථාන ටිකම ඒ විදිහටම කරමින් කටයුතු කළා කියලා. බුදුරජාණන් වහන්සේ කුටිය තුල වැඩ නොහිටියත් කුටියට ඇතුල් වෙන්න කලින් ඒක අවසර ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ මම දැන් කුටිය ඇතුළට එනවා. කුටියට ඇතුළු වෙන්න කලින් බුදුරජාණන් වහන්සේ ඉන්න කුටියට වන්දනා කරනවා. කුටියට ඇතුළු වෙලා කුටිය පිරිසිදු කරනකොට භාග්‍යවතුන් වහන්සේ මම දැන් කුටිය පිරිසිදු කරනවා. භාග්‍යවතුන් වහන්සේ මම දැන් ඔබ වහන්සේට පැන් ටික සකස් කරලා තබනවා. භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේ උභහන්සේ උදෙසා උණුපැන් සකස් කරලා පූජා කරනවා. උණුපැන් සකස් කරලා තියෙනවා. ආදී විදිහට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට කරපු උපස්ථාන ටිකම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවායින් පස්සෙත් ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුව කෙරෙහි ජීවමාන සංඥාවක්ම ඇති කරගෙන උන්වහන්සේ පිරිනිවන් පෑවේ නෑය කියන සිතුවිල්ල හිත තුළ සකස් කරගෙන ඒ සිතුවිල්ලෙන් ජීවමාන සංඥාවෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා පුසත්කාර සම්මාන උපස්ථාන සිද්ධ කරපු බව ත්‍රිපිටකයේ තුල ධර්ම සාහිත්‍ය තුල සඳහන් වෙනවා. එහෙනම් ආනන්ද මහරහතන් වහන්සේ ඒ ගෞරවයෙන් ඒ කරුණාවෙන් ඒ කටයුතු කළේ බුදුරජාණන් වහන්සේ මා දෙස බලා සිටිනවාමයි.
බුදුරජාණන් වහන්සේගේ මගේ ඇව බුදුරජාණන් වහන්සේ මගේ ඇවතුම් පැවතුම් දෙස බලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මම හැසිරෙන විදිහ දිහා බලන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මම කතා කරන විදිහ ගැන බලන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මම ඇඳලා පැළඳලා ඉන්න සිවුරේ පිළිවෙල පිළිබඳව බලාගෙන ඉන්නවා කියන සිතුවිලි ඇති කරගත්තාම තමයි අපිට ජීවමාන සංඥාවක් ඇති වෙන්නේ. එහෙනම් අපි බුද්ධ කොටියක් තුළට, බුදු මැදුරක් තුළට, බෝධීන් වහන්සේ නමක් ළඟට, චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ළඟට ගිහාම ජීවමාන බුදුහාමුදුරුවෝමයි මේ වැඩ ඉන්නේ කියන සිතුවිල්ලක් අපේ හිත තුළ නැත්තම් අපි කෑ ගහනවා, හූ කියනවා, එහෙට දුවනවා, මෙහෙට දුවනවා, කොණ්ඩෙ ලිහනවා, කොණ්ඩ පීරනවා, ළමයි නලවනවා, ළමයි එක්ක සෙල්ලම් කරනවා, කොට කලිසම් ඇඳගෙන යනවා, ගෞරවයක් නැතුව කටයුතු කරනවා, කෑ ගහනවා, හූ කියනවා, අර සාමාන්‍ය වෙන තැනකට ගියාම තියෙන හැසිරීමම බුදු කුටියක් ළඟට ත්‍රිවිධ චෛත්‍ය ඉදිරිපිටට ආවට පස්සෙත් අපේ හිතේ තියෙනවා. ඒ විදිහම කටයුතු කරනවා. ඉතින් ඒ විදිහේ කටයුතු කරන කෙනෙකුට බුදුහාමුදුරුව කෙරෙහි ජීවමාන සංඥාවක් ඇති කරගන්න බෑ. ඇයි බැරි? එයා තුළ ජීවමාන සංඥාවක් තියෙනවා නම් එයා කවදාවත් ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ. විශේෂයෙන් නිහඬතාවය කියන එක. මොකද බුදුරජාණන් වහන්සේ තරම් නිහඬතාවය කියන එක අගය කරපු ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් මේ විශ්වයේ තවත් හිටියේ නැහැ. දැන් බලන්න ධර්ම දේශනාවකට ගියාට පස්සේ කොච්චර කෑ ගහනවද? කොච්චර කලකෝලහල කරගන්නවද? පින්කමක් කරන්න ගියාට පස්සේ කොච්චර අනවශ්‍ය දේවල් කතා බහ කරමින්, ඕපාදූප කතා කරමින් කටයුතු කරනවද? කොච්චර පිසුනා වාචා, පරුසා වාචා, මුසාවාදා, සම්පප්පලාප කතා කරමින් කටයුතු කරනවද? ඒවා බුදුහාමුදුරු ඉතාම තදින් ප්‍රතික්ෂේප කළා. එතකොට අපිට දැන් බුදුරජාණන් වහන්සේ උදෙසා යම් පූජාවක් සිදු කරන කටින පූජාවක් වෙන්න පුළුවන්, ඖෂධ පූජාවක් වෙන්න පුළුවන්, බුද්ධ පූජාවක් වෙන්න පුළුවන්, ධර්ම දේශනාවක් වෙන්න පුළුවන්, භාවනා වැඩසටහනක් වෙන්න පුළුවන්, බුදු පිළිමයක් තියෙන තැනක් නම්, චෛත්‍යයක් තියෙන තැනක් නම්, බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්න තැනක් නම්, ඒ තැන අපි හැසිරෙන්න ඕනේ බුදුහාමුදුරුව වැඩ ඉන්නවා කියන අදහසම ඇති කරගෙන. එතකොට තමයි අපිට බුදුහාමුදුරුව කෙරෙහි සමසිතක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. අන්න සමේ චිත්තේ සමේ පලං, එහෙම සමසිතක් ඇති කරගෙන හිත කය වචනේ සංවර කරගෙන කටයුතු කළොත් තමයි අපිට සම ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ කියන කාරණය ඔළුවට ගන්න ඕන. දැන් ඔන්න අපි බලමු අවුකන බුදුහාමුදුරුවන්ට සිවුරු පූජා කරපු ඇත්තන්ගේ සිතුවිලි කොයි වගේද කියලා. මම පෞද්ගලිකව ඒ ඇත්ත ඒ කරපු කටයුත්ත විවේචනය කරන්නේ නැහැ. විවේචනය කරන්නේ නැත්තේ මොකද? චේතනහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කායේන වාචාය මනසාවා. කෙනෙක්ගේ හිත තුළ තියෙන චේතනාව තමයි කර්මය බවට පත් වෙන්නේ. අපිට ඒක විවිධ විදිහට පේන්න පුළුවන්. අපිට ඒ පිළිබඳ විවිධ විදිහේ නිර්වචන තියෙන්න පුළුවන්. අපිට ඒක පිළිබඳ විවිධ විදිහේ අදහස් තියෙන්න පුළුවන්. හැබැයි ඒ කටයුත්ත කළ පුද්ගලයන්ගේ චේතනාවේ ස්වභාවය මොකක්ද කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. ඇත්තටම මේ වෙලාවේ දැන් මොනවා කිව්වත් ඇත්තටම මේ වෙලාවේ තිබුණු චේතනාව මොකක්ද කියන එක ගැන අපි දන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් කරපු කටයුත්තක් දිහා බැලලා ඒ කටයුත්ත පදනම් කරගෙන අපි ඉරිෂියාව හරි, වෛරය හරි, ක්‍රෝධය හරි, ද්වේෂය හරි, තරහව හරි, ඇලීම හරි, ගැටීම හරි හදා ගන්නවා නම් ඒක ඒ පුද්ගලයාගේ දුර්වලතාවයක් නෙමෙයි, ඒක අපේ දුර්වලතාවයක්. අහවලා ගිහිල්ලා අවකන බුදු පිළිමයට, බුද්ධ ප්‍රතිමාවට සිවුරක් අඳලාලු බලන්නකො මේ මිනිසු කරන්නේ පොදුම වැඩනේ, ඔළුවක් නැද්ද දන්නේ, මේ මිනිසුන්ට මොලයක් නැද්ද දන්නේ, මේ මිනිසුන්ට කිය කිය අර කොහෙවත් ඉන්න මිනිස්සේ කරපු වැඩක් දිහා බල බල දැක දැක කල්පනා කර කර අපි අපේ හදවත තුළ ද්වේෂය ඇති කර ගන්නවා, වෛරය ඇති කර ගන්නවා, තරහව ඇති කර ගන්නවා, අර වෙන කෙනෙක් කරපු දෙයක් නමුත් අකුසල් රැස් කරගන්නේ අපි. ඒ නිසා මම ඔබට කරන පළවෙනි යෝජනාව තමයි අනිත් අය නපරේසන් විලෝමානී නපරේසන් කතාකතන් අත්තනෝව අවෙක්කෙය කතානිය කතානිච. අනිත් අය කළේ මොකද්ද, අනිත් අය නොකළේ මොකද්ද, අනිත් අය කතා කළේ මොකද්ද, අනිත් අය කතා නොකළේ මොකක්ද කියන එක නෙමෙයි බුදුහාමුදුරුව හොයන්න කියලා කිව්වේ. අත්තනෝව අවෙක්කෙය කතානිය කතානිච, තමන් කරපු නොකරපු දේවල් ගැන හොයන්න පටන් ගන්න. අරගොල්ලෝ මෙහෙම කරලලු, මේගොල්ලෝ මෙහෙම කරලලු, අරගොල්ලෝ මෙහෙම කියලලු, මේගොල්ලෝ මෙහෙම කියලලු කියලා හොයන එක නතර කරලා තමන් කොහොමද කළේ, තමන් කොහොමද කිව්වේ, තමන් කොහොමද හිතුවේ, තමන් කොහොමද පැතුවේ කියන එක ගැන හිතන්න කියන එකයි බුදුහාමුදුරුවන්ගේ දේශනාව. ඒ නිසා මම ඔබට කරන පළවෙනි යෝජනාව යම් කිසි කෙනෙක් යම් තැනක යම් පින්කමක් සිද්ධ කරනවා නම් ඒ පින්කම හොඳ වුණත් කමක් නැහැ, පින්කම නරක වුණත් කමක් නැහැ, ඔය ඇත්තෝ අත් දෙක එකතු කරලා සාදු කියලා ඒ පින්කම අනුමෝදන් වෙන්න කරන පුද්ගලයාට තිබුණ වැරදි චේතනාවක් නම් ඒ පුද්ගලයා ඒකට ප්‍රතිවිපාකයක් විදිහට ඒ පුද්ගලයා අකුසල් සිදු කර ගනීවි ඒකට. හැබැයි ඒ පුද්ගලයාගේ අකුසලයටයි අපිත් සම්මාදම් වෙන්නේ ගිහිල්ලා. ඒ පුද්ගලයාගේ අකුසල් වලට අපි සම්මාදම් වෙන්න ඕනේ. ඔහු
මේ අවකන බුදුන්ට බුද්ධ චීවරයක් පූජා කරලා තියෙනවා. ඔහු ඒක එයින් කුසලයක් සිදු කරගත්තද අකුසලයක් සිදු කරගත්තද කියන එක අපට අදාළ කාරණයක් නෙමෙයි. අපිට අදාළ කාරණයක් තමයි මම ඒක දිහා දැකලා අනේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට චීවරයක් පූජා කරලා තියෙනවා, සාදු සාදු සාදු, මමත් ඒ චීවර පූජාවට අනුමෝදන් වෙනවා කියලා තමන් ඒකට අනුමෝදන් වෙනවා. ඒ හැබැයි දෙවෙනි කාරණේ, දැන් ජීවමාන සංඥාවක් තියාගෙන බුදුරජාණන් වහන්සේ උදෙසා යමක් පූජා කරනවා නම් ඒක ජීවමානෝ වැඩ ඉන්න බුදුහාමුදුරුව කියන අදහස තියාගන්න ඕන කියන එක මම කිව්වනේ. දැන් එතකොට දැන් මෙතන තියෙන ගැටලුව තමයි සිවුර සකස් කරගෙන ඉනිමන් තියලා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී දේහය මත නැගලා, බුදුහාමුදුරුවන්ගේ සිරස මත නැගලා, බුදුහාමුදුරුවන්ගේ උරහිස් මත නැගලා මේ සිවුර පළඳලා, ඒ සිවුර ගැට ගහලා, බුදුහාමුදුරුවන්ගේ ඇඟ ශ්‍රී ශරීරයේ මතින්ම පල්ලෙහාට බැහැලා ඇවිල්ලා පාගලා ඉඳුල් කරලා ඒ වගේ කටයුතු අපිට කරන්න පුළුවන්ද? ජීවමාන සංඥාවක් තියෙනවනේ. අන්න එතන තමයි මේකේ තියෙන වරද. මේකේ තියෙන වරද තමයි ජීවමානව වැඩ ඉන්න බුදුහාමුදුරුවන්ට චීවර ප්‍රත්‍යවේක්ෂාවෙන් සිවුරක් පූජා කරනවා කියන අදහස කෙනෙක් ඇති කරගෙන සිවුරක් පූජා කරනවා නම් ඒ අවකන බුදුපිළිමය කියලා කියන්නේ පුරාවිද්‍යාත්මක සාධකයක් නෙමෙයි, ඒ ජීවමාන බුදුහාමුදුරුවමයි කියන සිතුවිල්ල පූජා කරන කෙනා තුළ ඇති වෙන්න ඕන. නමුත් ඒ අය තුළ එහෙම සිතුවිල්ලක් ඇති වෙලා තිබ්බ බව බැලූ බැල්මට අපිට පේන්නේ නැහැ. ඒ නොපෙනෙන්න හේතුව තමයි සිවුර පොරවන්න බුදුහාමුදුරුවන්ගේ ඇඟ උඩ නැංගා. සිවුර පොරවන්න ඉනිමන් තියලා කඹ දාලා මේ බුදුහාමුදුරුවන්ගේ ඇඟ උඩ නැගලා බොහෝ කටයුතු ඒ කට්ටියට කරන්න සිද්ධ වුණා. එතකොට බුදුපිළිමය ප්‍රතිසංවිධානය කරනකොට නැත්තම් බුදුපිළිමය රෙපයාර් කරනකොට, බුදුපිළිමයට යහපතක් ඇති කරනකොට එවැනි දෙයක් සිද්ධ කළාට පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එතකොට චේතනාව තියෙන මේ බුදුපිළිමය විනාශ වෙයි, බුදුපිළිමයට ගැටලුවක් ඇති වෙයි, ඒ නිසා බුදුපිළිමය මත නැගලා හරි ඒ කටයුතු සලසුම් කරලා සකස් කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක පූජා බුද්ධියෙන් කරන කටයුත්තක් නෙමෙයි, ඒ කටයුත්ත කරන්නේ බුදුපිළිමය රැක ගැනීමේ අපේක්ෂාවෙන්. නමුත් මෙතන සිවුරක් පූජා කරනවා කියලා කියන්නේ පූජා බුද්ධියෙන් කටයුතු කරන එකක්, ශ්‍රද්ධාවෙන් කටයුතු කරන එකක්. පුරාවිද්‍යාඥයෙක් ඇවිල්ලා පුරාවිද්‍යා කැණීමක් කරන්නේ ශ්‍රද්ධාවෙන් නෙමෙයිනේ. හැබැයි බෞද්ධයෙක් ගිහිල්ලා පූජාවක් කරන්නේ ශ්‍රද්ධාවෙන්. එතකොට පුරාවිද්‍යා නිලධාරියෙකුට බුදු පිළිමේ උඩට නැගලා හරි ඒක පරීක්ෂණ කටයුතු කරන්න පුළුවන්. හැබැයි එයා ශ්‍රද්ධාවකින් මේක කරන්නේ, අධ්‍යයන අරමුණකින් ඒක කරන්නේ. හැබැයි සාමාන්‍ය මිනිස්සෙකුට පුණ්‍යමේ සිතුවිල්ලකින් එතෙන්ට ගිහිල්ලා සිවුරක් පූජා කරන කෙනෙකුට ඒ සිවුර පළඳන්න ඒ විදිහට උඩ නැගගෙන පුළුවන්කමක් නැහැ. එතකොට ඔය தത്വෙම තමයි බෝධින් වහන්සේට කප්රුක් පළඳන කොට, ඔය தത്വෙම තමයි චෛත්‍ය රාජානන් වහන්සේට කප්රුක් පළඳන කොට. දැන් ගොඩාක් අවකන බුදුහාමුදුරුවන්ට සිවුරු පළඳන එක පිළිබඳ විවේචනය කරපු අය කප්රුක් පූජාව පිළිබඳව, චෛත්‍ය පූජාව පිළිබඳව මොකුත් කතාබහ කරන්නේ නැහැ. එතකොට ඒ එතනත් ඇත්තටම සාකච්ඡා කරගන්න අපිට දෙයක් තියෙනවා. සමහර වෙලාවට අපි දකිනවා චෛත්‍ය රාජානන් වහන්සේලා උඩ නැගගෙන කප්රුක් පළඳනවා. එතකොට ඒකත් මේ தත්වෙම අපිට විග්‍රහ කරගන්න පුළුවන්. එහෙනම් ජීවමානෝ බුදුහාඳුරු වැඩ ඉන්නවා නම් බුදුහාඳුරුවන්ගේ ඇඟ උඩ නැගලා අපි පුද පූජා තියන්නේ නැහනේ. දැන් උදාහරණයක් විදිහට ජීවමාන බුදුහාඳුරුවන්ට බත් දානේ ආහාර පූජාවක් අපි පූජා කරනවා. අපි පාත්‍රයේ තියෙන ආහාර ටික අනලා බුදුහාමුදුරුවන්ට වළඳන්න කියලා බුදුහාමුදුරුවන්ට කවන්නේ නැහනේ අපි. එහෙම කරන්නේ නැහැ. අන්න එතකොට තමයි අපිට ප්‍රඥාව වැදගත් වෙන්නේ. දැන් මොකටද අපි දන් දෙන්නේ? මොකටද අපි බුද්ධ පූජාව තියන්නේ? අන්න මම ඔබට මුලින්ම සඳහන් කරපු කාරණේ දැන් මෙතෙන්ට වැදගත් වෙනවා. බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව තියන්නේ මං කියවන ප්‍රධාන අරමුණු දෙකක් මූලික වශයෙන් තියෙනවා කියලා. දානේ එකක් තමයි සාංසාරික සැපවත් භාවයේ, අනිත් එක තමයි තෘෂ්ණාව දුරු කිරීම. එතකොට මේ බුද්ධ පූජාව තියෙනවා කියලා භෞතිකව අපි යමක් පූජා කළාට අපි භෞතිකව නෙමෙයිනේ මේ තෘෂ්ණාව දුරු කරගන්නේ. අපි ඒක හිත තුලිනුයි ප්‍රඥාව තුලිනුයි ඒ தත්ත්වය මෙනෙහි කරගන්නේ. එහෙනම් යමක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ තෘෂ්ණාව දුරු කර ගැනීම පිණිස කියන අදහසම කෙනෙක් ඇති කරගත්තොත් එයා පූජාවක් පවත්වන ආකෘතිය වෙනස් වෙනවා, ඒ පූජාව පවත්වනකොට හිතේ තියෙන සිතුවිලි වල ස්වභාවය වෙනස් කරගන්නවා, එයා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි බුදුදහම කියලා කියන්නේ ප්‍රඥාවන්ත ධමයක්නේ. බුදුදහම කියලා කියන්නේ මානසිකව කරන ගණදෙනුවක්නේ. මානසිකව ලබන තත්වයන් තියෙන මේ දේශනාවන් තියෙන දෙයක්නේ. ඒ නිසා බාහිරව කෙනෙක් කරන දෙයක් දිහා බලලා අපිට නිගමනයකට එන්න පුළුවන්කමක් නැහැ. ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මයේ තියෙන දේවල් දිහා බලලා තමයි අපිට නිගමනයකට එන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්වත්නි
බුද්ධ පූජාව අපි පූජා කරන්නේ තෘෂ්ණාව දුරු කිරීම පිණිස සහ පෞද්ගලික දානයක් වශයෙන් මේ ලෝකේ දක්කිනා විභංග කියන සූත්‍රය තුළ සඳහන් වෙනවා. බුදු කෙනෙකුට බුද්ධ පූජාවක් එක වේලක් පූජා කරනවා නම් ඒක තමයි පෞද්ගලික දාන 14 අතරින් ශ්‍රේෂ්ඨතම පෞද්ගලික දානය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා පෞද්ගලිකව බුද්ධ පූජා වශයෙන් පූජා කරන පූජාව අනන්තං අප්පමෙයං වදාමි, අනන්තං අන්තයක් ප්‍රකාශ කරන්න බැරි තරම් සංසාරයේ පින් කුසල් විපාක දෙන පින්කමක්, අප්පමෙයම් ප්‍රමාණයක් කරන්න බැරි තරම් සංසාරයේ පින් කුසල් විපාක දෙන මහා පින්කමක් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා තියෙන එක. එතකොට බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජා පූජා කළාම සාංසාරික සැපවත් භාවය ඇති කරගන්න පුළුවන්. ඒ ඇති කරගන්නකොට ඒ මානසික සිතුවිලි ඇති කරගෙන පින් ටැක්ස් කරගන්නවා වගේම ඒ පූජා කරපු දේවල් තමන් හරි හම්බ කරගෙන තමන්ට කණ්ඩ බොණ්ඩ තිබ්බ දේවල් බුදුහාමුදුරුවෝ දිසා මම පූජා කළා තෘෂ්ණාව දුරු කරගෙන කියන සිතුවිල්ල ඇති කරගෙන කුසලයක් ඒ තුලින් ඇති කරගන්නත් පුළුවන්. අන්න එතකොට තෘෂ්ණාවත් දුරු වෙලා එතන මේ අලෝභය කියන අකුසල මේ අලෝභය කියන කුසල මූලය ඇති කරගන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් එහෙනම් කල්පනා කරගන්න පින්වත්නි, යමක් පූජා කළොත් දැන් ඔය අවකන බුදුහාමුදුරුවන්ටත් සිවුරු පූජා කරපු පුද්ගලයා මොන සිතුවිල්ලකින් පූජා කළත් ඒ පුද්ගලයාට යම් හෝ පිනක් සිද්ධ වෙනවා. ඇයි? එයා ඒකට පූර්ව චේතනාවකින් සූදානම් වෙලා තියෙනවා. පින්කම මෝඩකමකින් හරි මුංචර චේතනාවකින් කටයුතු කරලා තියෙනවා. එයාට අපර චේතනාවක් තියෙනවා. එතකොට මම මේක වෙන පටු පරමාර්ථ තිබුණ මම ඒකයි කිව්වේ. අපි කෙනෙකුගේ මනසේ වැඩ කරන්නේ මොනවද කියලා නොදැනගෙන අපිට ඒක ඇත්තටම මොකද්ද කියන එක කියන්න බෑ. භෞතිකව යමක් දිහා දැකලා අපිට කියන්න බෑ මේක හොඳ දෙයක්ද මේක නරක දෙයක්ද කියලා. එහෙම වුණොත් බුදුදහම අභියෝගයට ලක් වෙනවා. ඒ චේතනාවනේ කර්මයේ බවට පත් වෙන්නේ. සමහරවිට වෛරය දේශීය කුහකකම පරිගැනීම හිතේ තියාගෙන දන් දෙන්න බෑද මිනිසුන්ට? පුළුවන්. වෛරය දේශීය කුහකකම හිතේ තියාගෙන වෛරය දේශීය කුහකකම තියාගෙන ලෝකයට හොඳ මිනිහෙක් වගේ පෙනී ඉන්න බෑද? අනේ අරයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා ලෝකෙම ප්‍රශංසා කරන කෙනෙක් වෙන්න බෑද මද්ද්‍රව්‍ය ව්‍යාපාරම්කාරයෙකුට? එතකොට හිත ඇතුලේ තියෙන ස්වභාවය අපි දන්නේ නැති නිසා අපිට ඒ පිළිබඳ නිගමනයකට එන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි කල්පනා කරගන්න ඕනේ, ඔය ඇත්ත මේකෙන් ගන්න ඕනේ අවසාන පාඩම තමයි බුදුහාමුදුරු උදෙසා යමක් ජීවමානව පූජා කරනවා නම් ඒක බුද්ධාසන මස්තකෙහි තැන්පත් කළාට පස්සේ ඒක බුදුහාමුදුරුවන්ට අයිති දෙයක්. ඒක බුදුහාමුදුරුවෝ පෙරවනවද, බුදුහාමුදුරුවන්ට පොරවන්න යනවද, බුදුහාමුදුරුවන්ට අනලා වළඳවන්න යවනවද, ඒ කියන කටයුතු ප්‍රඥා ගෝචර ශ්‍රද්ධාවකින් තොරව කරන කටයුතු. ඒ නිසා එවැනි කටයුතු වලින් වැළකෙන්න බුද්ධාසන මස්තකේ බුදුහාමුදුරන්ට යමක් සකස් කරලා පූජා කළා නම් ඒ පූජාව එතනින් අවසන් වෙනවා. ඒක ආයේ පොරවන්න යන්න, බුදුහාමුදුරන්ට ඒක අනලා කවන්න යන්න ඒ කටයුතු සිද්ධ කරන්න එපා. ඒක ප්‍රඥා ගෝචර කටයුත්තක් නෙමෙයි, ඒක අමූලිකා ශ්‍රද්ධාවේ ගුණාංගයක්. ඒ කියන්නේ මෝඩ ශ්‍රද්ධාවේ ගුණාංගයක්. එතකොට දැන් මේ පිළිබඳව තව කාරණයක් තමයි, මේ පිළිබඳ සමාජ ජාලා මාධ්‍යවල කතා කරන අය මේ කිසිවක් පිළිබඳ අවබෝධයෙන් කතා කරන කපිරිසක් නෙමෙයි. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අවුකන පිළිමේ තියෙන අවුකන පිළිමේ කලාත්මක වටිනාකම කොච්චරද? සිවුරේ රැලි නිර්මාණ කරලා තියෙන බරණ ගල්වඩුවාගේ දක්ෂතාවයේ කොයිතරම්ද? අවුකන බුදු පිළිමේ බුදුරජාණන් වහන්සේගේ අපි කියන්නේ නොපෙනිය යුතු ශරීරාංග නොපෙන්වා ඒ සිවුර නිර්මාණය කරලා තියෙනවා. මේ මෝඩ මිනිස්සු ගිහිල්ලා මොකටද මේ සිවුරු පලඳන්නේ? ගලකට ලැජ්ජාව බය කියන එක තියෙනවද? ආදී කරුණු පිළිබඳව තමයි සාමාන්‍ය සමාජයේ මිනිස්සු කතාවට ලක් කරන්නේ, විවේචනයට ලක් කරන්නේ. හැබැයි ඒගොල්ලෝ මේ ධර්මයේ පිළිබඳව දන්නෙත් නෑ, කුසලයේ පිළිබඳ දන්නෙත් නෑ, අකුසලයේ පිළිබඳ දන්නෙත් නෑ, ඒකෙන් ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳ දන්නෙත් නෑ, ජීවමාන සංඥාව පිළිබඳව දන්නෙත් නෑ, කර්මයේ කර්මඵලයේ පිළිබඳව දන්නෙත් නැහැ. ඒගොල්ලෝ නිකන් අර සාකච්ඡාවට බඳුන් කළ යුතු මාතෘකාවක් අපි කියන්නේ මේ රස කර කර තලු මර මර කණ්ඩ පුළුවන් බෞද්ධකමට සංස්කෘතියට ගහන්න පුළුවන් මාතෘකාවක් හම්බුනාම ඒකට ගහනවා මිසක් ඒකේ අභ්‍යන්තරයක් පිළිබඳව දන්නේ නැහැ. ඒකෙන් මම දැක්ක එක දෙයක් තමයි අර මිනිස්සයා බුදුහාමුදුරුවන්ට සිවුර පොරවලා යම් අමූලිකා ශ්‍රද්ධාවෙන් යුක්තව යම් අකුසල කර්මයක් සිද්ධ කරගත්තත් ඒ තුලින් කුසල කර්මයක් හරි සිද්ධ කරගත්තා. ඒක විවේචනය කරපු මිනිසු ඊට වැඩිය මහා පෞකමක් කරගත්තා. ඒකට බැනපු මිනිස්සු, ඒකට පරුෂ වචන කියපු මිනිස්සු, ඒකට නිර්දේලස අපහාස කරපු මිනිස්සු ඊට වැඩි අකුසලයක් සිද්ධ කරගත්තා. එයයි බුදුහාමුදුරුවන්ටත් දොස් කිව්වා. එයයි ධර්මයටත් දොස් කිව්වා.
ඒ අයි මහා සංඝරත්නයටත් දොස් කිව්වා. ඒ නිසා පින්වත්නි, නිතරම කල්පනා කරන්න ඕන වැදගත්ම දේ තමයි අනිත් අය කරන නොකරන දේ ගැන හොයලා බලලා ඒවට විවේචනය කරන්න ගත්තොත් එතනින් අකුසල් රැස් වෙනවා. ඒ අකුසල් සංසාරේ කර්මයන් විදිහට අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමන් කරපු නොකරපු දේ මොනවද, තමන් කළ හැකි නොකළ හැකි දේ මොකද්ද කියන එක පිළිබඳ අවබෝධයෙන් සොයලා බලලා ඒවා පිළිබඳ හිතලා කටයුතු කරනවා මිසක්ක වෙනත් වෙනත් දේවල් පසුපසෙ යන්න පුළුවන් යන්න එපා. එහෙම ගියාම වෙන්නේ කර්ම රැස් වෙන එක. එහෙම ගියාම වෙන්නේ කෙලෙස් තව තව වැඩි වෙන එක. ඒ නිසා යම් කිසි කෙනෙක් හොඳ දෙයක් දකිනවා නම් සාදු කියලා ඒකට වන්දනා කරලා ඒක අනුමෝදන් වෙන්න, ඒවා විවේචනය කරලා ඕක කොහොම නෙමෙයි කරන්නේ, මෙහෙමයි කරන්නේ, මෙහෙම නෙමෙයි අරමයි කරන්නේ, අරම කරන්න පුළුවන්ද, මෙහෙම තමයි ඕව කරන්නේ, ඒවා කිසි දෙයක් විවේචනය කරන්න යන්න එපා. ඒවා විවේචනය කරන්න එපා. හැබැයි තමන් පින්කමක් කරනකොට අනිත් කෙනා පින්කමක් කරනකොට තමන් දැකපු අඩුපාඩු තමන් පින්කම කරනකොට තමන් දුරු කරගෙන වහගෙන ඒවා නිවැරදි කරගෙන ඒවා ක්‍රමවත් කරගෙන තමන් කරන්න උත්සාහවන්ත වෙන්න. ඒක තමයි අපිට ඒකට දෙන්න පුළුවන් හොඳම උත්තරේ. එහෙම නැතුව ගොඩාක් අය කැමති වෙන්නේ මොකද, ඕක කොහොම නෙමෙයි කරන්නේ, මෙහෙමයි කරන්න ඕනේ, අරක එහෙම නෙමෙයි කළේ, මෙහෙමයි කරන්න ඕනේ කියලා තමන් පින්කම් කරන්නේත් නැහැ. අර නිකමට හරි පින්කමක් කරන මිනිසයාට රටේ නැති දේවල් කිය කිය ඒ මිනිසයාගේ ඒ පින්කම විවේචනය කරනවා. හැබැයි බුද්ධිමත් පුද්ගලයා මොකද කරන්නේ, ඒ විවේචනය කළ යුතු දේ විවේචනය කරලා අකුසල් රැස් කරගන්නේ නැතුව එයා කල්පනා කරනවා, මම මේවා විවේචනය කරන්න ගියොත් අනිත් මිනිස්සු මං ගැන තරහ වෙනවා, වෛර කරනවා, මගේ හිත තුලත් ද්වේෂයේ පරිගැනීම කුහකකම විවිධ අකුසල සිතුවිලි ඇති වෙනවා. ඒ නිසා මම කරන්නේ මොකද්ද, මම අනිත් අයගේ දේවල් විවේචනය කරනවා, ඒක මම හිත ඇතුලෙන් කරගෙන මම කටයුත්තක් කරනකොට ඒ අයට සිද්ධ වෙච්ච දුර්වලතාවයන් අපහසුතාවයන් සහ ඒ අය කරපු වැරදි අඩුපාඩු තේරුම් අරගෙන ඒ වැරදි ටික නොකර මම පින්කමක් කරනවා කියලා. හැබැයි ගොඩාක් දෙනෙක් පින්කම් විවේචනය කරන්නේ පින්කම් නොකරන කට්ටිය. ගොඩාක් දෙනෙක් පින්කම් වලට ගරහන්නේ පින්කම් නොකරන කට්ටිය. ගොඩාක් දෙනෙක් පින්කම් දිහා විවේචනාත්මකව දකින්නේ බත් කටක්වත් බල්ලෙකුට පූසෙකුට නොදෙන අය. ඒ නිසා පින්වත්නි, අවකන බුදුහාමුදුරුවන්ට සිවුරු පෙරවීම හොඳයිද නැද්ද කියන එක තේරුම් ගන්න ඕනේ මේ කියන පුළුල් විග්‍රහය ඇතුලේ. මම සරලවම මම අවසාන අදහස විදියට ප්‍රකාශ කළොත්, බුදුහාමුදුරුව දිසා ජීවමාන සංඥාවෙන් සිවුරු පූජා කරන එක හොඳයි. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ජීවමාන සංඥාවක් තියෙන කෙනෙකුට බුදුහාමුදුරුවන්ටමයි මේ පූජා කරන්නේ කියලා සිතුවිල්ල ඇති කරගන්න කෙනෙකුට බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී ශරීරයේ මතටම ඉනිමං තියලා ඒව මත මුඩට නැගලා සිවුරු පොරවලා ඒ කටයුතු සිද්ධ කිරීමෙන්ම එතනම ඒ ජීවමාන සංඥාව බිඳ වැටෙනවා. එතන ජීවමාන සංඥාවක් නැහැ. එතන මේ ගලක්ය, ගලකින් ඉදි කළ පිළිමයක්ය, චෛත්‍යයක්ය, ගඩොලින් ඉදි කරපු ගොඩනැගිල්ලක්ය, ගහක්ය කියලා එවැනි සිතුවිලි කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා චේතනාවම තමයි කර්මය බවට පත් වෙන්නේ. එකකින් එකිනෙකා ඒ කටයුතු කරනකොට ඒ කෙනාගේ හිත තුළ තිබුණු චේතනාව දකින්න අපි කිසි කෙනෙකුට පරචිත්ත විජානන ඥානේ නැහැ. හැබැයි පරචිත්ත විජානන ඥානයට වැඩිය ඥානයක් තියෙන විදිහට තමයි මිනිස්සු සමාජයේ අනිත් මිනිස්සු පිළිබඳ විවේචනය කරමින්, අනිත් මිනිස්සුගේ පින්කම් විවේචනය කරමින් කටයුතු කරන්නේ. පින්කම් විලාශයෙන්ම එතකොට මහා අකුසලුයි ඒවට රැස් කරගන්නේ. ඒ නිසා පින්වත්නි, මම ඔබට යෝජනා කරන්නේ පින්කම් තෙරුවන් පිළිබඳ කරන යමෙක් යම් කටයුත්තක් පින් පිණිස කරනවා නම්, තෙරුවන් උදෙසා කරනවා නම්, කිසිම දවසක ඒවා හොඳ වුණත් නරක වුණත් ඒවා විවේචනය කරන්න එපා. කවුරු හරි කෙනෙක් තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවයෙන්ම, නිවැරදි වීමේ අවශ්‍යතාවයෙන්ම ඔබින් ඇවිල්ලා ප්‍රශ්න කළොත්, මේක හරිද වැරදිද මට තේරෙන්නේ නැහැ, මට මේක කියලා දෙන්නකෝ කියලා ආරාධනා කළොත් ඒක ගැන කියලා දෙන්න, ඒ ඇරුණකොට විවේචන කරන කටයුතු, නිඳා කරන කටයුතු, අපහාස කරන කටයුතු කරන්න එපා. එහෙම කරන කෙනෙකුට පින්කමක් විදිහට කරගන්න කවදාවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හැම දිනාටම මේ උතුම් දේශනාව පිළිබඳ ප්‍රශ්න තිබෙනවා, මේ කරුණු පැහැදිලි කිරීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා නම් ඔය ඇත්තන්ට ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්, ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒවට අපට තියෙන ධර්ම ඥානයට ප්‍රමාණාත්මකව ඒ ධර්ම ගැටළු විසඳීම සඳහා අපට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඔය ඇත්ත හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. උතුම් ධර්ම අවබෝධය පිණිස නිර්වාණ මාර්ගයට නිවන් දොරටුවක් බවටම පත් කරගන්න මේ දේශනාව ඔය ඇත්තන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් බවටම පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.